අයිබෝන් සුබදැස්සනක්. අද 2019 අගෝස්තු මාසේ 6 වෙනිදා අගහරුවාද දවස මේ වෙද්දි ලංකාවේ පාසල්වල නිවාඩු දීලා තියෙන එකින්ද කොළඹ වගේම අනෙකුත් ප්‍රදේශවලත් වෙනදා තදබදේ තිබුණ ප්‍රදේශ ස්ථාන දැන් උදේ වෙද්දි තදබදේ අඩු වෙලා ගොඩක් අයට රැකී ආරක්ෂා වලට වෙන්දර කඩා කලින් යන අවස්ථාව ලැබිලා තිබෙනවා. ඉතින් සූදානම් සුපුරුදු පරිදි අද දවසේදී සිටිසන් ලයිව් පත්තරේ ආරම්භ කරන්නට මග ඇතේ තියෙනවා ලංකාවේ ජාතික පුවත්පත්වල e-papers. මම මුලින්ම අද අතර ගන්නවා මොබින් පුවත්පත ප්‍රධාන සිරස්තල දෙකක් වාර්තා කරනවා. පළමු සිරස්තලයේ ප්‍රධාන සිරස්තලයේ එජාප කණ්ඩායම් රැස්වීමේ යලි ගිනි කෙලි සජිත් එක්ක කතා කරලා විසඳ ගන්න ඕනනම් කරුවත් ගාව ගන්න මුජබර් කියයි. ගෝටා බලන්න ගියාට කබිරිට සාගලට නවීන්ගෙන් දොස්. වැඩිය නැතුවොත් තුන්වෙනි අපේක්ෂකයෙක් දානවා චතුර සේනාරත්න කියනවා. අගෝස්තු අන්තිමට කලින් සන්ධානය ගේනවා රනිල් කියනවා. තුන් දෙනා කතා කරලා දිනන කෙනා අපට දෙන්න. මෙහෙම ගියොත් අපිව කොක්කෙන් එල්ලයි විචිත මුනි කියනවා. ඔන්න ඔය විදිහට තමයි ඊයේ පැවැත්වුණු එජාප කණ්ඩායම් රැස්වීමත් යලි ගිනි කෙලියක් වුණා කියලා මාබින් පුවත්පත වාර්තා කරන්නේ. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන් විය යුතුදැයි සාකච්ඡා කිරීම සඳහා පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ හවස අරලියගහ මන්දිරයේදී පැවති එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම එකිනෙකාට අවලාද කියා ගන්නා තරමට උණුසුම් තත්ත්වයක් පැනනවා කියලා තමයි මාබින් පුවත්පත වාර්තා කරන්නේ. එජාපේ ඇතැම් මන්ත්‍රීවරුන් එක්සත් ජාතික සන්ධානයේ කුඩා සාමාජික පක්ෂ ත්‍රීවිල් පක්ෂ ලෙස හඳුන්වා දෙමින් කළ ප්‍රකාශවලට එම පක්ෂවල නායකින් පිළිතුරු දීමත් ඔවුන්ට එජාපේ ඇතැම් මන්ත්‍රීවරුන් ප්‍රතිචාර දැක්වීමට යාමත් මෙම උණුසුම් තත්ත්වය පැන නැගීමට හේතු වුණා කියලයි මාබින් පුවත්පත අද වාර්තා කරන්නේ. මේ උණුසුම්කාරී තත්ත්වය මැද එජාප මන්ත්‍රී කණ්ඩායම අනුමත කළේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ කථානායක කරු ජයසූරිය යන මහත්වරුන් එකට අසුන්ගෙන එක් වී සාකච්ඡා කර ජයග්‍රහණය කළ හැකි ජනාධිපති අපේක්ෂකයෙක් ගැන තීරණය ගන්න කියලා. මෙන්න මේ විදිහට තමයි අවසානයේ තීරණය වෙන්නේ රනිල් කරු සජිත් එකතු වෙලා අපේක්ෂකයා තෝරන්න කියලා තමයි අවසානයේදී මේ කණ්ඩායම් රැස්වීම අවසානයේ තීරණය කරන්නේ. මේ විදිහට තමයි මොබින් පුවත්පත වාර්තා කරන්නේ. ඒත් එක්කම මොබින් පුවත්පතේ අනෙකුත් ප්‍රධාන සිරස්තලය පාර්ලිමේන්තුවට ගෙන යෝජනාව අනුව මරණ දඬුවම අහෝසි කරන්න බෑ නීතිපති දැනුම් දුන් බව ජනපති කියයි. ඊයේ දවසේදී වඩාත් කතාබහට ලක්වුණු තවත් පුවතක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මරණීය දඬනය අහෝසි කිරීමේ යෝජනාව නීත්‍යානුකූල නොවන බව නීතිපතිවරයා තමා වෙත දන්වා තිබෙන බවත් එය තමාගේ සිතට සතුරක් බවත් ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරා කියලා මොබින් පුවත්පත වාර්තා කරනවා. මරණ දඬුව සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුලේ වගේම එලියෙත් විවිධ කර්මතාන්තර ඇති වෙනවා. සමහර හොඳයි කියද්දි සමහර නැතේ කියනවා. මේ අතරෙත් තමයි පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදියට මරණ දඬුවම අහෝසි කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වෙන පාර්ලිමේන්තුවට. නමුත් මේක නීත්‍යානුකූල නෑ කියලා ජනාධිපතිරයාට දැනුම් දුන් බව නීතිපතිවරයා විසින් ජනාධිපතිරයාට දැනුම් දුන් බව ඊයේ ජනාධිපතිරයා ප්‍රකාශ කරනවා. මේ බව එතුමා ප්‍රකාශ කරේ දිවුලපිටියේ මහජන ක්‍රීඩාංගණයේ පැවති රට වෙනුවෙන් එකට සිටිමු ගම්පහ දිස්ත්‍රික් වැඩසටහනේ සමාප්ති උත්සවයට සහභාගී වෙමින්. එත් එක්කම අද දවසේදී පැවැත්වෙනවා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව. ඒට රනිල් රුවන් රංජිත් සාගල අද තේරීම් කාරක සභාව හමුවට කියලා මොබින් පුවත්පත වාර්තා කරනවා. පාස්කුරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට අගමැති රනිල් වික්‍රමසිංහ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන සහ නීති හා සාමය හිටපු ඇමතිවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුම් බණ්ඩාර යන මහත්වරුනුත් අද දවසේදී තේරීම් කාරක සභාව හමුවට කැඳවා තිබෙනවා කියලා මාබින් පුවත්පත වාර්තා කරනවා. එත් එක්කම ඊයේ දවසේදී නව ආණ්ඩුකාරවරු තුන්දෙනෙක් දිවුරු දුන්නා. විශේෂයෙන්ම එතනින් මේ හිටපු ආණ්ඩුකාරවරුන් පහුගිය දවසක අයින් වුණ මධ්‍යම පළාත සහ ඌවේ දකුණු පළාතේ අයින් වුණ ආණ්ඩුකාරවරුන් තමයි නැවතත් වෙනත් ආණ්ඩුකාරතාවවල දිවුරු දෙන්නේ. නව ආණ්ඩුකාරවරු දිවුරු දෙති මධ්‍යමට රජිත්, ඌවට මන්ත්‍රී, දකුණට හේමාල් කියලා තමයි අද මොබින් පුවත්පත වාර්තා කරන්නේ. ඒ අනුව නව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් රජිත කීර්ති තෙන්කෝන් මහතා කලින් දකුණු පළාතේ ආණ්ඩුකාරයා වශයෙන් කටයුතු කරා. ඌව පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් මෛත්‍රී ගුණරත්න මහතාත්, දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් හේමාල් ගුණසේකර මහතාත් දිවුරුන් දීලා තිබෙනවා. මීට කලින් මධ්‍යම පළාත භාරව කටයුතු කරේ මෛත්‍රී ගුණරත්න මහතා, එතුමාට දැන් ලැබිලා තිබෙනවා ඌව පළාත.
ඒත් එක්කම රාජ්‍ය මාත්‍යවරුන් දෙදෙනෙකුත් ඊයේ දවසේදී දිවුරුම් දුන්නා. රාජ්‍ය මාත්‍යවරුන් දෙදෙනෙක් දිවුරුම් දෙති කියලා මාබින් පුවත්පත වාර්තා කරනා මේ පුවත. ඒ විදිහට දිවුරුම් දෙනු ලැබුවේ අනෝමා ගමගේ මහත්මිය කංජතෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය මාත්‍යවරිය ලෙසත් ලකී ජයවර්ධන මහතා, නගර සැල්සුම් ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන රාජ්‍ය මාත්‍යවරිය ලෙසත් තමයි ඊයේ දවසේදී ජනාධිපතිරයාගේ අතින් මේ විදිහට ජනාධිපති නිල් නිවසේදී දිවුරුම් දුන් බව වාර්තා කරන්නේ. ඒත් එක්කම ඊයේ දවසේ තවත් ඊයේ සවස්වරුවේදී බොහොම ශෝකදනක පුවතක් වාර්තා වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා අභාවප්‍රාප්ත වුණා. ඒ පිළිබඳවත් අද මාබිම් පුවත්පත වාර්තා කරනවා. සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි කියලා එක්සත් ජනතා නිදහස් සන්ධාන කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා ඊයේ අභාවප්‍රාප්ත වුණා. වෘත්තීන් ඉංජිනේරයෙකු ඒ මහතා මිය යන විට 61 වන වියේ පසු වුණා කියලායි මාබිම් පුවත්පත වාර්තා කරන්නේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ඒ මහතා 1994 දී මුල්වට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව පැමිණෙනවා. ඉඩම් සංවර්ධන සහ සුළු යපයන යන භෝග සංවර්ධන අමාත්‍යවරයා ලෙස 2000-2001 කාලයේ කටයුතු කරනවා. 2004 සිට 2007 දක්වා ගංගා නිම්න හා රජරට සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, 2008 සිට 2010 දක්වා පොල් සංවර්ධන කැබිනට් නෝන අමාත්‍යවරයා ලෙසත්, 2010 සිට 2015 දක්වා වැවිලි කර්මාන්ත නියෝජ්‍ය මාත්‍රාවේ ලෙසත් ඒ මහතා කටයුතු කරනවා. ඉතින් ඒ මහතාගේ පවුලේ අයට සාන්නාති හිතමිත්‍රාදීන්ට citizen.lk සාතසිය සංවේගය ප්‍රකාශ කරන්නත් මේ අවස්ථාවක් කරගන්නවා. මීළඟට දිනමින් පුවත්පත් දෙස අවධානය යොමු කරමු. දිනමින් පුවත්පත් ප්‍රධාන සිගස්තල් දෙකක් වාර්තා කරනවා. ජනාධිපතිරයාගේ සහ අගමැතිවරයාගේ පුවත්. මරණ දඬුවම අහෝසි කරන යෝජනාව නීත්‍යානුකූල නෑ, නීතිපති දැන්වූ බව ජනපති කියයි. අපි මවින් පුවත්පතේදීත් මේ පොත කතා බහ කළා. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මරණී දඬනය අහෝසි කිරීමේ යෝජනාව නීත්‍යානුකූල නොවන බව නීතිපතිරයා තමා වෙත දන්වා සිටින බව මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා කියලයි අද දිනමින් පුවත්පත වාර්තා කරන්නේ. ඒත් එක්කම අගමැතිවරයාගේ පුවත. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ එකම අධිෂ්ඨානය ජනාධිපතිවරණ ජයයි. අගමැතිවරයා තමයි මේ විදිහට ප්‍රකාශ කරන්නේ. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සංවිධානයක් කරා ජනාධිපතිනේ ජයග්‍රහණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීමේ එකම අධිෂ්ඨානය හා උත්සාහය බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කරා කියලා දිනමින් පුවත්පත වාර්තා කරනවා. උතුරු පළාත් ඇමති ඩෙනිෂ්වරන් ඉවත් කිරීම හිටපු මහ ඇමති තීරණය නීති විරෝධී, අභියාචනාධිකරණ තීන්දුව කරයි කියලා අද දිනමින් පුවත්පත වාර්තා කරනවා. උතුපරාත් දීවර වාණිජ හා කර්මාන්ත ප්‍රවාහන ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ධූරයෙන් බී ඩෙනිෂ්වරන් මහතා ඉවත් කිරීමට උතුරුපළාත් හිටපු මහ ඇමති සීවී විග්නේශ්වරන් මහතා 2018 වසරේදී ගත් තීරණය නීති විරෝධී බවට අභියාචනාධිකරණය ඊයේ තීන්දුව කරා. එසේම එම ඇමැති ධූරයන්ට කේ සිවනේශ්වරම් හා පී සත්‍යාලිංගම් යන මන්ත්‍රීවරුන් පත් කිරීම ගත් තීරණයද අභියාචනාධිකරණය බල රහිත කරන ලැබුවා කියලා තමයි වාර්තා කරන්නේ අද දිනමින් පුවත්පත. අදාළ ඇමැතිවරයන්ගෙන් තමා ඉවත් කිරීමට එරෙහිව බී ඩෙනිෂ්වරන් මහතා ගොනු කළ රීඩ් පෙට්සම විභාගය අවසන් කරමින් තමයි අභියාචනාධිකරණය මේ තීන්දුව ලබා දෙන්නේ. අදාළ නඩු ගාස්තු බී ඩෙනිෂ්වරන් මහතා වෙත ගෙවන ලෙසටත් උතුරු පළාත් හිටපු මහ ඇමැති සී විග්නේශ්වරන් මහතාට නියම කරලා තිබෙනවා. ඒත් එක්කම මේ දිනවල පැවැත්වෙනවා දල්දා මාලිගාවේ පෙරහැර දල්දා මංගල්‍ය ඇසළ මංගල්‍ය. අද දිනමින් පුවත්පත ඡායාරූප වාර්තාවක් සමගින් වාර්තා කරනවා ඇසළ පෙරහැරට මහසෙනගක්. ඒත් එක්කම ඡායාරූපයේ සඳහන් වෙනවා මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුබල් පෙරහැර ඊයේ දිනේදී විධි සංචාරය කරා. එහිදී කතරගම් වාසනා ඇතා තමයි ශ්‍රී දල්දා මාලිගා පෙරහැරේ සදාතුක් කරුණු වැඩම කළේ. එහි අවස්ථාවේ ඡායාරූපයක් තමයි වාර්තා කරන්නේ. රුවන් මීගම්මන තමයි මේ ඡායාරූපය ලබාගෙන තිබෙන්නේ. මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර නැරඹීමට පෙර වසරවලදී මෙන්ම අතිවිශාල ජනතාවක් ඊයේ දවසේදීත් මහනුවර පැමිණ සිටියා කියලා වාර්තා කරනවා. පෙරහැර ගමන්ගත් දල්දා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය, කොළඹ වීදිය, යටනුවර වීදිය හා රජ වීදිය පස්වරු වන විටම ජනතාවගෙන් පිරී ගොස් තිබුණා කියලත් වාර්තා කරනවා. කොහොමද ජනතාවට ඉතාමත් සදහැසිතින් වෙන්ද වගේම දල්දා පෙරහැර නරඹන්න, දල්දා මංගල්‍යයට සහභාගි වෙන්න, ඇසළ මංගල්‍යයට සහභාගි වෙන්න පැමිණෙනවා කියලයි සිටිසන් අපේ වාර්තාකරුවන් පවා වාර්තා කරන්නේ. මාරවිර රෝහලේ නොසලකිල්ලෙන් උදරයේ සැත්කමට පැමිණි මවගේ අතක් කපා දමලා, බොම සංවේදී පුවතක්. උදුරේ සැත්කම් සඳහා පැමිණි මවගේ අතක් කපා ඉවත් කිරීමේ පුවතක් මාරවිල මූලික රෝහලෙන් වාර්තා වෙනවා කියලා දිනමින් පුවත්පත වාර්තා කරනවා.
මේ අකර්තැබ්බයට මුහුණ දී ඇත්තේ මාදම්පේ පදිංචි මවක් වන පැට්‍රිෂියා ලීලාවති මහත්මිය. මේ මව ගර්භාෂයේ ඉවත් කර ගැනීමේ සත්කම සඳහා තමයි රෝහලට පැමිණෙන්නේ. දෙපයින් ඇවිදගෙන පැමිණ නමුත් පසුගිය මස 22 දින තමයි රෝහලට ඇතුළත් වෙන්නේ. ඉන් දින දෙකකට පසුව මේ සත්කම සිදු කර තිබෙනවා. අති අතර අතක් ඉවත් කර ඇත්තේ 22 දිනේදී කියලයි දිනමින පුවත්පත වාර්තා කරන්නේ. එදා ඉඳන් මේ දක්වා මව දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලබන බවත් වාර්තා කරනවා. එතකම මේ සිදුවීමට අමතරව පෙරේදා දවසේදී, ඒ කියන්නේ අගෝස්තු 4 තවත් සිදුවීමක් සිදු වෙලා තිබෙනවා. මේ සිදුවීම වෙන්නේ පපුවේ වේදනාවකින් පැමිණි මවකගේ උදරයේ පලා සත්කමකට වාජනය කිරීම උත්සාහයක්. එක වැරද්දක් නම් හිතන්න පුළුවන් මොකක් හෝ අඩුපාඩුවක් නිසා කියලා. නමුත් දෙවන වරටත් මේ වගේ ඉතාම බරපතල වැරද්දක් කරනවා. පපුවේ අමාරුවට කරන්න ඕන සත්කමට උදරයේ පලා සත්කමක් කරන්න සූදානම් වෙනවා. කොහොමනත් මේ උත්සාහයේදී කාන්තාවගේ සහෝදරයා පැමිණ ඒ අවස්ථාවේ සත්කම් කිරීම උත්සාහ කළ වෛද්‍යවරයාගෙන් අහනවා, අහසා තිබෙනවා උදරයේ සත්කමක් කරන්නේ මොකටද, මේ පපුවේ අමාරුවට කරන්න ඕන සත්කමට. ඒ අවස්ථාවේදී තමයි අදාළ ආධුනික වෛද්‍යවරයා ප්‍රකාශ කරලා තිබෙන්නේ තමන් සත්කමට කරන්න හේතුව නොදන්නා අතර සත්කම් කිරීමට උපදෙස් ලබා දුන්නේ අදාළ විශේෂඥ වෛද්‍යවරයා කියලා. මේ තත්ත්වයේ කොහොමනත් මේ වගේ වෛද්‍යවරුන්ගේ නොසලකිල්ල හින්දා ජනතාවගේ රෝගීන්ගේ ජීවිත අමාරුවේ දැමීමට ඉඩ දෙන්න බෑ. බලධාරීන් මේ ගැන වහම් කටයුතු කරන්න ඕන. වෛද්‍යවරුන් කියන්නේ බොහොමත් ගෞරවනීය වෘත්තියක්, ඒ වගේම අතිශය වගකීම් සහගත වෘත්තියක්, පුංචි වැරැද්දකින් නැති වෙන්න පුළුවන් ජීවිතයක්. ඒ නිසා වෛද්‍යවරුන් මීට වැඩිය බොහොමත් වගකීමෙන් කටයුතු කරල යුතුයි. ඒ වගේම බලධාරීන් මේ ගැටලුව ගැන අවධානය යොමු කළ යුතුයි ඉතාමත්ම හොඳින්. මීළඟට අපි අවධානය යොමු කරමු කාටුන් දෙස. මුලින්ම මම දිනමිට පුවත්පතේ කාටුනේ අතන ගන්නම්. දර්ශක අපුගේ අඳින කාටුනේ 20x20 ජනපති නියත වශයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මුතුහෙට්ටිගම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කරපු ප්‍රකාශයක් උපුටා ගන්නවා. මෙන්න මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයාත් ඉන්නවා මයික් දෙකක් ඉදිරියේ මේ ප්‍රකාශය කරමින්. ඒත් එක්කම ඇවිල්ලා ජනතාව අහනවා, මොලේ පරීක්ෂා කරපු කෙනෙක් නේද? ඔව්, මොලේත් අපි දන්නවා අපේ රටේ ඉන්න පාර්ලිමේන්තු මැතිමතිවරුන්ගෙන් මොලේට සහතිකයක් තියෙන්නේ මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයාට විතරයි. ඉතින් මේ වගේ මොලේ පරීක්ෂා කරපු කෙනෙක් කියන කතාවක්ද මේ 20x20 ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ද? අපි දන්නේ, අපි බලමු තව කාලයක් තිබෙනවා ජනාධිපතිරණයට මොකද වෙන්නේ කියලා. සමහර එතුමා හරියන්නත් පුළුවන්. MD වීරරත්නගේ මරිසපාල කාටුනේ මබින් පුවත්පතෙන් උපුටා ගන්නවා. ජනාධිපතිතුමා ඇමති මණ්ඩලයට උදේම නැගිටින්න උගන්වනවලු. නිදා ගන්න නම් උගන්වන්න ඕන නෑනේ. ඔහෝ, අපේ ඇමතිවරුන්ට උදේම නැගිටින්න උගන්වන්න ඕන උනාට, උදේම නැගිටින්න උගන්වුවට නිදා ගන්න නම් උගන්වන්න ඕනේ නැහැ. පාර්ලිමේන්තුවේ වාද විවාද අතරේ, කැබිනට් මණ්ඩල අතරේ ඕන තරම් නිදා ගන්නවා. අපේ ජනතාව දැකලා තියෙනවා ඡායාරූපලින් වගේ වීඩියෝ දර්ශවලින්. නිදා ගන්න එක නම් අපේ මැති ඇමතිවරුන්ට අමුතුවෙන් උගන්වන්න ඕන නැහැ කියලයි මරිසපාල කියන්නේ. මාවින් පොත්පතේ MD විරත්නගේ කාටුනය, කඩ දෙකම ජනතාවට තිත්ත වෙලා ටිල්ලිම් සිල්වා අපේ ජනතා වික්ති පෙරමුණේ සහෝදරයා කියන ප්‍රකාශයක් උපුටා ගන්නවද MD විරත්න? ඒත් එක්ක මෙන්න ඡන්දපෙට්ටිය, ජවිපේ ඡන්දපෙට්ටියට අල්ලන ගමන් ජනතාවගෙන් අහනවා, තිත්ත වෙලා නේද කඩ දෙකම? ඔව්, කඩ දෙකම තිත්ත වෙලා නම් මේ කඩෙන් කන්න කියලාද ජනතා වික්ති පෙරමුණ කියන්නේ. මීළඟට මොබින් පුවත්පතේට, මොබින් පුවත්පතේ විදුර අබේනායක ලියන දවසේ පද 4, තිබෙන බව කීව රැස්වීමක් තිබුණේ නැත, හදනවා කීව සන්ධානෙත් හැදුවේ නැත, කටවුට් පෝස්ටර් වහලා සතර අත, ජනපති අපේක්ෂකයා පෝලි මෙහි ඇත. ඔව්, මම නැවතවතාවක් කියන අදවසේදී දවසේ පද 4, තිබෙනවා කීව රැස්වීමක් තිබුණේ නැත, හදනවා කීව සන්ධානෙත් හැදුවේ නැත, කටවුට් පෝස්ටර් වනලා සතර අත, ජනපති අපේක්ෂකයා පෝලිමේ ඇත. සුදානම් අදවසේදීත් සිටිසන් ලයිව් පත්‍රය තුනින් සමුගන්න. ඊට කලින් මතක් කරගන්නම් පිවිසෙන අපගේ වෙබ් අඩවියට www.citizen.lk අපගේ වෙබ් අඩවිය. ඉතාමත්ම විශ්වාසවන්තනීය පුවත්, අපක්ෂපාතීව සහ ඉක්මනින් දැනගන්න ඔබට පුළුවන්. සමුගන්නවා අදට. හමු වෙමු හෙට දවසේදීත්. ඔබට සුබ දවසක්.